ධර්මස්කන්ධ ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං වේ තථා කෛරායතං ඤ මනුසාසති සුදන්තෝ අත දමේත අත්තාහි කිර දුද්දමෝති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපි හැමදාම කියනවා ජීවිතය සකස් කරගන්න ඕනේ සකස් කරගන්න ඕනේ කියලා. ජීවිතය සකස් කරගන්න මුල් වෙන්නේ අපේ හිත. එතකොට අපේ හිතෙන් නැගෙන සිතුවිලි තමයි අපි හැම වෙලෙම භාවිතා කරන්නේ ජීවත් වෙන්න. ඒ සිතුවිලි වලට අනුව තමයි එක එක්කෙනා එක එක්කෙනා ජීවත් වෙන්නේ. සමහර අයට වැරදි සිතුවිලි එනවා. හැබැයි Tamanටම ඒ එන සිතුවිල්ල හරිද වැරදිද කියලාවත් එයාටවත් හඳුනගන්න බෑ. එයා හිතාගෙන ඉන්නේ වැරදි සිතුවිල්ලක් එනකොට ඒක හරි දෙයක් කියලා. සමහර වෙලාවට හරි සිතුවිලි එනවා. ඒ එන කෙනා හිතාගෙන ඉන්නේ ඒ සිතුවිලි වැරදි සිතුවිලි කියලා සමහර අය. ජීවිතේ නිවැරදිව ඉදිරියට අර යන්න නම් හරි සිතුවිල්ල හරි බව දැනගෙනම එන්න ඕනේ අපිට.
තමන්ට එන සිතුවිල්ල හරි කියලා දැනගන්නේ කොහොමද? තමන්ට හරි කියලා හිතන දේ සමහරට වැරදි වෙන්න පුළුවන්. ඒකින්ද මට හරි කියලා හිතන හැමදේම කවදාකවත් හරියටම හරි කියලා ගන්න බෑ. ඇයි එහෙම කියන්නේ? මට හිතෙන දේ ඔක්කොම හරිනම් මට හිතෙන හැමදේම හරිනම් යම් හේකින් මම නිකන් අහනවා මං කරපු දේවල්ම මටම කරදරකාරී තත්වයන් වලට මේ වෙනකොට පත් වෙච්ච ඒවා නැද්ද ජීවිතේ මමම කරගත්ත දේවල් මටම කරදර වෙලා නැද්ද ඕන තරම් තියනවද නැද්ද එහෙනම් මං කරගෙන තියෙන දේ හරිද මං එදා හරි හරි කියලා හිතාගෙන කරපු සමහර දේවල් මටම හිරිහැර කරදර වෙන විදිහ දේවල් එහෙනම් මං කරන දේවල් මං හරි කියලා හිතාගෙන කරන දේවල් හරි කියලා කියන්න පුළුවන් කමක් නැහැ එතකොට හරිම දේ හොයාගන්නේ කොහමද තාක්ෂණික විද්‍යාව පවා සමහර වෙලාවට තමන්ගේ තීරණ වෙනස් කරනවා කාලයක් හරියටම හරි කියලා හිතාගෙන අපි වැඩ කරපු සමහර මූලධර්ම ටික කාලයකදී මුළු ලෝකෙම එකතුලා තීරණය කරනවා ඒ කාලේ අපි ගත්ත තීරණේ වැරදි මේක මෙන්න මෙහෙම අපි නොදන්න දෙයක් හම්බුණා අදින් පස්සේ මේකයි තත්ත්වය කියලා එතකොට හරිම දේ හොයාගන්නේ කවද්ද අන්න ඒකට තමයි පරතරකට ගිය දැනුමෙහි පරතරට ගිය කවුරු හරි ඕන වෙන්නේ භෞතික විද්‍යාව තාම පරතරට ගිහිල්ලා නැහැ තාම අලුත් සොයාගැනීම් සොයා ගන්නවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මානසික විද්‍යාව කියන එක ආය කවදාක්වත් කිසිම තමන්ට හානි වෙන තමන්ට හානියක් ඇති වෙන කිසිම සිතුවිල්ලක් ආය කවදාක්වත් හිතක ඇති නොවන විදිහට හිතක් සකස් කරගත්තා නම් හිතේ ආය කරදරයක් වෙන්නේ නැහැ තමන්ට හානි වෙන කියන්නේ මොකද්ද මගේ හිතට දුක් ඇති වෙන මගේ හිතට දුක් ඇති වෙන රිදීම් ඇති වෙන පීඩාවන් ඇති වෙන එකම සිතුවිල්ලක්වත් ආය මට එන්නේ නැත්තම් අනාගතේ අනර්ථයක් වෙන එකම සිතුවිල්ලක්වත් මේ වර්තමානයේ මගේ හිතෙන් එන්නේ නැත්තම් අන්න මට කියන්න පුළුවන් මං හරියට හිත සකස් කරගත්තා කියලා. ඉතින් අන්න ඒ தත්වෙට පත් වෙන්න ඕන කරන ධර්මයක් තමයි අපිට තියෙන්නේ. ඇයි ඒ මේක පරතරක් අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයක් නිසා. ඒක ඇත්තද නැත්තද කියලා විමසා ගන්න. හුඟක් අයට මේක පිළිගන්න මැලි බවක් තියෙනවා. අපි ගොඩක් දේවල් දන්නවනේ. අන්න ඒ වගේ අදහසක් තියෙනවා. මොකද අපි උපාධි අරගෙන තියෙනවා. අපි පශ්චාත් උපාධි අරගෙන තියෙනවා. අපි මේ ශාස්ත්‍රය මෙච්චර දන්නවා. අපි භාෂාවල් ගානක් දන්නවා. හැබැයි අපි අහන්න ඕනේ. ඒව පහතර දානව නෙවෙයි ලෞකික ජීවිතයේ යහපත සඳහා ඒව ඕනද නැද්ද ඒව ඕනේ අපේ තාත්තා මෙච්චර කෙරුම් කාරයක් අපේ සීයා මෙච්චර කෙරුම් කාරයක් කියලා ඒවත් ඕනේ ඇති ඕන නැති හැබැයි ඔය මම කියපු එක ලයිස්තුවක තියෙන එකක්වත් අපේ හිතවල ඇති වෙන දුක් පීඩා නැති කරන්න හේතුවක් වුණාද එන්න තියෙන දුක් පීඩා නැති කරන්න හේතුවක් වුණාද නැහැ නේද මං කොච්චර මං ගැන හිතාගෙන හිටියත් ලොකුවට හිතාගෙන හිටියත් වැඩක් නැහැ මගේ පැත්තෙන් මට අනාගතයේ එන්න තියෙන දුක් මානසික දුක් ටික නැතිකරන වැඩ පිළිවෙලක් මගේ ළඟ නැත්තා ඉතින් එහෙනම් අන්න ඒ විදිහට ඇත්ත ඇති සැටියෙන් හිතලා ජීවිතයට විසඳුමක් ලබා දෙන්න ඕනේ අන්න ඒ ලබා දෙන්න ඕන විසඳුම තමයි අපි මේ සාකච්ඡා කරන්නේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ අන්න ඒ ලබා දෙන්න ඕනි විසඳුම. ඒකට තමයි පරතරක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූල වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. ඒ ධර්මයට අනුකූල වෙන විදිහට අපේ හිත සකස් කරන්න මොකද අනුකූල වෙන විදිහට කියලා කියන්නේ? ජීවිතේ අපි තීරණ ගන්නකොට අපිට සිතුවිලි එනකොට ධර්මයට අනුකූල සිතුවිලි අපේ තුලින් නැගි 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 එන්න ඕනේ. ධර්මයට අනුකූල වෙන සිතුවිලි අපේ තුලින් නැගි 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 එන්න ඕනේ.
අන්න ඒක තමයි අපේ පැත්තෙන් වෙන්න ඕන දේ කරගන්න ඕන දේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක් තමයි මේ ධම්මපදයේ විමසුමේ අපිට ලැබෙන්නේ. ඒකෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා අපේ පින්වත්නේ ටික 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 ධම්මපදයේ ගාථාවන් කියන්නේ මුළු ධර්මයේ පුරාම තැන් තැන්වලදී විසිරීලා තියෙන ගාථාවන් අරගෙන එක එක වග්ගවලට වෙන් කරලා රහතන් වහන්සේලා විසින් සකස් කරපු වැඩපිළිවෙලක්. ඒකයි මේ ධම්මපදයේ උතුම් ග්‍රන්ථය අපේ මුතුන් මිත්තු පවා ළඟ තියාගත්තේ. අපිට තරහා යනකොට බලන්න කොටසක් තියෙනවා ඒකේ වෙනම. කෝද වර්ගය අරගෙන බලපුවාම ඒකේ තියෙන උපදේශ ටික අරන් බලපුවාම තරහක් ඇති වෙනකොට හොඳට හිත නිවෙනවා. හැබැයි ඒ වර්ගයේ තියෙන ඒ ගාථාවන් වලට අනුව අපේ හිත පුරුදු කරලා තිබ්බොත් ඒ හැම ගාථාවකම මම අපේ පින්වන්ත අයට පැහැදිලි කරලා දීලා තියෙනවා හේතුඵල ධම තියෙනවා කියලා. එතකොට දැන් ඉදිරියට අපි මේ පිළිබඳවයි කතා කරන්නේ. කෝද වර්ගය ගත්තාම එහි මෙන්න මේ ගාථාවල මෙන්න මේ විදිහටයි හේතුඵල ධම තියෙන්නේ. මේ වැඩපිළිවෙල පුහුණු කරා නම් ඒ පුහුණු කරපු කෙනෙකුට කෝද වර්ගය මතක් කරනකොටම මේ වගේ මේ ගාථා හැම එකම තියෙන වැඩපිළිවෙල තමන්ගේ මනසින් නැగిලා එන ගානට සකස් වෙනවා. එහෙම හැදුනට පස්සේ ආයෙතින් තරහ ගස්සනවා බොරු වැඩක්. අපි කොච්චර ගැටිලා තියෙනවද මේ ලෝකේ මගේ ළඟම ඉන්න අයත් එක්ක. සමහර වෙලාවට අපි ජීවිත තරහකාරව ඇති කරගෙන සමහර වෙලාවට අපි හිතවත්කම් පෙන්නගෙන හැබැයි ඒ හිතවත්කම් පෙන්නගෙන හිටියට කිසිම විදිහකින් ඇතුළාන්ත හිතවත්කමක් නැහැ. අපි මෙහෙම කියනවා ඒ වුණාට මට නම් ඉතින් ඔය හිතවත්කම් පවත්වන්න බෑ වැඩක් නැහැ කියලා කියනවා. කලකිරিলা ඉන්නේ කියලා කියනවා. එහෙම කිව්වට කමක් නැහැ. අතහැරලා ඉන්නේ කියලාත් කියනවා. එකට ඉන්නවා අතහැරලා ඉන්නේ කියලා කියනවා. එපා වෙලා ඉන්නේ කියලා කියනවා. හරිද? හැබැයි එහෙම කිව්වට එහෙම හිතුවට වැඩක් නැහැ. ඇයි? තමන්ට රිදෙනවා නම් අතහැරලා නැහැ. ළඟ තියෙන දේවල් නිසාවක්වත් දුර තියෙන දේවල් නිසාවක්වත් මාත්‍රයක්වත් තමන්ගේ ඇතුළාන්තයට රිදෙනවා නම් තමන්ගේ පැත්තෙන් ප්‍රශ්නේ විසඳගෙන නැහැ. හරි. කතා කෙරුවත් කමක් නැහැ, නැතත් කමක් නැහැ, මොනවා කරත් කමක් නැහැ. මේ මොහොතේ මට ඇති වෙන සිතුවිල්ල මට රිදෙන්න බෑ. ඒ විදිහට අපි මොන දුකක් වින්දත් මොන දේ කරත් අන්නේ විදිහට සකස් කරගන්නටයි ඕනේ. මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල නිසා තව මොහොතකින් මට රිදෙනවා නම් මේ මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ල මට හොඳ එකක්ද? නෑ. අපේ මුළු ජීවිතේම අර්ථය සන්තෝෂෙන් ජීවත් වෙන එක නේද? මුළු ජීවිතේම අර්ථය සන්තෝෂෙන් ජීවත් වෙන එක. ඉතින් ගොඩාක් දේවල් එකතු කරගෙන භවභෝග සම්පත්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, රස්සාවල් නේද, මුදල්, මොන දේ එකතු කරගත්තත් සන්තෝෂේ නැත්තම් ඒකතු කරගත්ත කිසිම දෙයකින් පළක් වෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒක අපි ඉතාම හොඳින් මතක තියාගන්න ඕන. ඒක නිසා සන්තෝෂයේ අංක 1 මේ මොහොතේ ලබන සන්තෝෂය අනාගතයට හානියක් වෙනවා නම් ඒ සතුටින් ඇති පළකුත් නැහැ නේද? එහෙනම් සන්තෝෂයේ අංක 1 නම් ඒ සතුට අනාගතයට හානියක් වෙන්නේ නැති සතුටක්ම වෙන්න ඕනේ. අධික බැඳීම් වලින් සන්තෝෂයක් ඇති වෙනවා මිනිස්සුන්ට. ඇයි ඒ? කෙනෙක් කෙරෙහි බැඳෙනකොට ඇති වෙන සතුට මොකද්ද? ඇයි අපිට එහෙම සතුටක් ආවේ කවුරු හරි හිතලා බැලුවද? නේද? අපේ ජීවිත අරගෙන යනකොට අපිට ආදරය කරන්න කෙනෙක් හම්බ වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඇයි මේ? ඇයි එහෙම සතුටක් ආවේ? තමන්ගේ දරුවෝ තමන්ට හරි ආදරේ නම් හරි සතුටක් එනවා. ඇයි ඒ සතුටක් එන්නේ? බලන්න. අපි හරි බයයි. හරි බයයි. මොනාටද බය? ජීවත් වෙන්න. ජීවත් වෙද්දි කරදර වෙයි කියලා. මගේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පිනවන්න.
ඒවායින් සතුටු වෙන්න අවශ්‍ය කරන දේවල් නැති වෙයි කියලා. ඒවාට මාත් එක්ක උරෙනුර ගැටි කවුරු හරි ළඟින් ඉන්නවා වගේ තේරුණොත් අන්න ඒ ඇති වෙන සැහැල්ලුව තමයි ওই බැඳීමක තියෙන සතුට. අනිත් අය පැත්තට යන්න නැතු මාත් එක්කම ඉඳී. ඇයි ඒ? අතින් අල්ලගෙන ජීවත් වෙන්න. මම ඒ අතින් අල්ලගෙන ජීවත් වෙන්න කිව්ව අත් දෙක අල්ලන් ඉන්න නෙවෙයි. ඉකිනකාට උදව් කර ගන්න පුළුවන් වේද? ඇයි මේ ජීවිතය ගැන අපිට විශ්වාසයක් නැහැ? ඒකින්ද එකිනෙකාට උදව් කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එකිනෙකාට පේන්න ඉන්න ඕනේ. එහෙම උදව් කරන කෙනෙක් පේන්න ඉන්න ඕනේ. බලන්න චුට්ටක් හිතලා. එකිනෙකාට උදව් කරගන්න එක ඒකපාර්ශ්විකව නැවැත්වුවොත් ආදරයක එක්කෙනෙක්. එක්කෙනෙක් කිසිම කොන්දේසියක් නැතුව ආදරය කරන කෙනෙකුට සලකන එක නවත්තලා දානවා. හිරිහර කරන්නේ නැහැ. නවත්තලා ඉන්නවා. වචනයක්වත් බනින්නෙවක්වත් මොකක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දක්වන එක නවත්තලා දාලා ඉන්නවා. ඒ ආදරයට මොනව වේද? වැඩි දවසක් තියේද? එහෙනම් ඔය කියන ආදරය කියන එක හිතකින් නැගිලා එන්නේ එකිනෙකාට උදව් කර ගැනීම සඳහා මේ ජීවත් වෙන්න තියෙන බයට. හැබැයි ඒකත් එක්ක දඬුවමක් හම්බ වෙනවා. ඉතින් හොඳයිනේ කට්ටිය කියයි එකතු වෙලා ෂෝක් එකට ඉන්න එක හොඳයිනේ කියලා. ඒක හොඳයි තමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරා භික්ෂුන් වහන්සේලාට එකතු වෙලා ඉන්න. පරපටිබද්ධ ජීවිතයක් තනියම ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි වරද්ද ගන්න තැනක් තියෙනවා එකතු වෙලා ජීවත් වෙන්න කියලා කිව්වට බුදුහාමුදුරුවෝ දේශනා කරා බැඳීම ඇති කරගන්න එපා අපි එකතු වෙලා ජීවත් වෙන්න කියලා හදනකොට අර වැරදි අවබෝධය හින්දා මේ අය වෙනස් වෙන්නේ නෑ මාත් එක්කම එක දිගට ඉන්නවා කියන අදහස හින්දා මොකද වෙන්නේ? බැඳෙනවා හිත. අන්න ඒක කවදාකවත් නොවෙනවා කියලා දැනගෙන තමයි භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන්නේ. ප්‍රිය චක්කුවෙන් ජීවත් වෙනවා. ඒ විදිහට අපි ජීවත් වෙන්න පුහුණු වෙන්න ඕනේ. ඉතින් මේවා පුරුදු කරන්න ගියාම එක එක උපක්‍රම යොදා ගන්න ඕනේ. දැන් මේ 12 වෙනි අත්වග්ගයේ වග්ග 26 12 වෙනියට තියෙන අත්වග්ගය අපේ ජීවිතය ගැන කතා කරන වග්ගය. අපේ ආත්ම භාවය පිළිබඳව, අපේ හිත පිළිබඳව, එක එක්කෙනාගේ එක එක්කෙනාගේ ජීවිතවල තියෙන ස්වභාවයන් ගැන කතා කරලා තියෙන වග්ගයේ තියෙන 3 වෙනි ගාථාව අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ ගාථා ධර්මයේ තේරුම වෙන්නේ අත්තානං වේ තත කෛරා යතඤ්ඤ මනුසාසති සුදන්තෝ වත දමේත අත්තාහි කිර දුද්දමු. සුදන්තෝ වත දමේත, මනාව දමණය වෙලා තමයි අන් අයව දමණය කරන්න ඕනේ. ඔන්න අපූරු කාරණාවක් හම්බ වෙනවා අපිට ජීවිතේ නිවැරදි කරගන්න. මට දමණය වෙන්න උවමනාවක් තියෙනවා. ඒ වගේම මට අන් අයව යහපතයි බවට පත් කරන්න උවමනාවක්, මගේ දරුවෝ හදාගන්න මට උවමනාවක් තියෙනවා, මගේ ශිෂ්‍යයෝ හදාගන්න මට උවමනාවක් තියෙනවා, මගේ ගමේ අය යහපත් මිනිස්සු කරන්න මට උවමනාවක් තියෙනවා. දැන් මේ වෙනකොට හුඟක් අයට රටේ අය යහපත් අය කරන්නත් ලොකු උවමනාවක් තියෙනවා. ඔන්න අපේ ජීවිතවලට හොඳම දේ. ඉතින් එහෙම උවමනාව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පිළිවෙලකට කටයුතු කිරීම සඳහා අන් අයට උපදෙස් දෙනවා නම් තමන් ඒ පිළිවෙත ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. තමන් ඒ පිළිවෙත ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒක තමයි මේ ගාථාවේ තේරුම. තමන් දමණය වී අනුන් දමණය කළ යුතුයි. හැබැයි අත්තාහි කීර දුද්දමෝ, දුද්දමෝ කියලා කියන්නේ ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පහසුවෙන් ඉතාම අපහසුයි තමන්ව දමනය කරගන්න එක. අත්තාහි කියලා උතන සඳහන් කරේ හිතට. හිතටමයි ආත්මය, හිත කියන එකටයි. මෙයාගේ වැඩේ මොකද්ද? සැපතක් විපතක් අහන්නකො තමන්ගේ හිතෙන්. මම දැන් ඒකට ගිය පූර්ණිකාවක් ගත්තේ. හරිද? සැපතක් වෙයිද මට, විපතක් වෙයිද මට කියන කිසිම විමසීමක් නැතුව නොයේකුත් අරමුණු වලට යනවද නැද්ද? මේ අරමුණේ ගිහිල්ලා මං රැඳිලා හිටියොත් මට හොඳක් වෙයිද කියලා හොයනවද?
යන 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 තැන යනවා. නොයෙකුත් තැන්වල ගිහිල්ලා විමසනවා. නොයෙකුත් දේවල් කරන්න කියලා මට බල කරනවා මගේ හිත. නිකන්වත් මගේ හිත විමසනවාද අනාගතයේ මට මේ කරන වැඩෙන් හිතේ දුකක් ඇති වෙයි කියලා. පීඩාවටපත් වෙයි විපතක් වෙයි කියලා හිතනවද? නෑ. ඔන්නෙහි යන්නම් වාලේ යනවා. අන්න එහෙම යන්නම් වාලේ යන ආත්මයක් කියලා අපි කියමුකෝ. ඒ කියන්නේ ආත්මීය හැඟීමක් ඇති කරගන්න මේ කියන්නේ. එක එක්කෙනාගේ එක එක්කෙනාගේ පුද්ගලිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය යන්නම් වාලේ නම් යන්නේ. ඒක දමණය කරගන්න ඕනේ කියලායි මේ බුදු පියන් වහන්සේ දේශනා කරන්නේ. ඒක දමණය කරගත්ත කෙනෙකුට තමයි අන් අයව දමණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අති දුෂ්කරයි මේ කාරණාව දුකසේ කරගත යුතු දෙයක්. අත්තහයි කීර දුද්දමෝ. ඉතින් මේ විදිහට එහෙම දමණය කරගත්ත කෙනෙක් මනාව දමණය වෙලා තමයි අන් අයව දමණය කරන්නේ. සුදන්තෝ වත දමේත. මනාව දමණය කරගත්ත කෙනෙක් තමයි අන් අයව දමණය කරන්නට යන්න ඕනේ. ඉතින් මේ අවවාදයත් එක්ක පින්වත්නි අපිට ලැබෙන ලොකුම ලාභය ගැනත් අපි හිතන්න ඕනේ. මේ අවවාදය හරියට ගත්තොත් අපිට ලොකු ලාභයක් ලැබෙනවා. මොකක්ද? මට මගේ දරුවන්ව හදාගන්න ඕන වෙලා තියෙනවා. අපි හිතමු රූපවාහිනියෙන් හෝ එහෙම නැත්නම් අපි ඍජුවම කතා කරමුකෝ. මේ කාලේ හැටියට හරියට හානියක් කරන දෙයක් තමයි දුරකථනය කියලා කියන්නේ නේද? මට සිද්ධ වෙනවා මගේ දරුවන්ව මේ සෙලියුල දුරකථනයෙන් බේරගන්න. හරිද? එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? ඒකෙන් මම බේරිලා ඉන්න ඕනේ. මම බේරෙන්න ඕන කරන වැඩපිළිවෙල සකස් කර ගන්නකොට තමයි මට තේරෙන්නේ ඒක කොච්චර අමාරුද කියලා. ඒකට පුරුදු වෙච්ච කෙනෙකුට ඒකෙන් ගැලවෙන එක ලේසි නෑ. ඉතින් ඒකෙන් ගැලවෙන එක ලේසි නැතුව අන් අයට කියනවා ගැලවෙන්න කියලා. සමහර අය තමන්ටම බොරු කරගන්නවා. මේ ඔයාලා ඉතින් ඉස්කෝලේ යන ළමයිනේ. ඔයාලා ළමයිනේ, අපි කමක් නෑ. ඒකට අපි කමක් නෑ කියලා කියන්නේ අපිට මේකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඇත්තටම මේකේ තේරුම ඔය දුරකථනය කියන එක සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන කියන එකද? නැහැ. ඒකෙන් ගන්න තියෙන ලොකු ප්‍රයෝජන තියෙනවා. ඒක නිවැරදිව පාවිච්චි කරන්න පුරුදු කරන්න ඕන. තමන් ඉස්සෙල්ලාම නිවැරදි දෙයට විතරක් පාවිච්චි කරන්න පුහුණු කරන්න ඕන. ඒක පුහුණු කරන්න ඕන දෙයක්. අනවශ්‍ය දෙයට නැතුව ජීවිතේ ළමයින්ට කියනවා නම් අන් අයට කියනවා නම් පරුස වචන කියන්න එපා කියලා. තමන් පරුස වචන කියවෙන්නේ නැති පුද්ගලයෙක් බවට දන්නවා. තමන්ගේ ආත්ම භාවය නැත්තම් තමන්ගේ සිත පරුස වචන කියවෙන්නේ නැති ගන්නට හදන්න ඕන ඉස්සෙල්ලා. ඒක හදාගත්තාම බොහොම පහසුයි. අන්න එහෙම හදාගෙන තමයි අපි අන්න අයට උපදෙස් දෙන්න යන්න ඕන. දැන් මේකෙන් ලැබෙන ලාභය තමයි අන් අයගේ වැරදි තමන්ට ආශිර්වාදයක් වෙනවද නැද්ද? මේ විදිහට කටයුතු කරොත් අනිත් අයගේ වැරදි අපිට ආශිර්වාදයක් වෙන්නේ ඇයි? අන් අයගේ වැරද්දක් දැක්කහම එයාට අවවාද දෙන්න ඉස්සෙල්ලා මම සතියක් විතර පුරුදු කරනවා මගේ අතින් ඒක නොවන විදිහට කටයුතු කරන්න. අන්තිමට අනිත් අයගේ වැරදි හින්දා කාවද හැදෙන්නේ? මාව හැදෙනවා නේද? අනිත් අය පරුස විදිහට කටයුතු කරනවා දැකලා මං තීරණයක් ගන්නවා මං පරුස වෙන්නේ නැහැ කියලා. අනිත් අය හිංසාකාරී විදිහට කටයුතු කරනවා දැකලා මං තීරණයක් ගන්නවා මම අවිහිංසාවෙන් යුක්තව කටයුතු කරනවා කියලා. අනිත් අය ක්‍රෝධයෙන් කටයුතු කරනවා දැකලා මං තීරණයක් ගන්නවා මම ක්‍රෝධ නැතුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා ඒ විදිහට හිත හදනවා. අනිත් අය ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා දැකලා අනිත් අය ඊර්ෂ්‍යාවෙන් කියනවා අර බලන්නකෝ අර කට්ටිය මෙහෙමයි කට්ටිය මෙහෙම දියුණු වෙලා තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා කියද්දි මං තීරණය කරනවා මොකක්ද? මම ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. මම ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා. ඉතින් මුදිතාවෙන් කටයුතු කරනවා. මුදිතාව කියලා කියන්නේ අන් අයගේ සැප දැක සතුටු වෙන කෙනෙක් බවට පත් වෙනවා.
ඒක නිකං සතුට වෙනවා විතරක් ඒ සතුට ප්‍රකාශ කරනවා. අන්න අයගේ සැප වෙනුවෙන් කැප වෙනවා. ඒව හරි අමාරු දේවල්. තමන්ගේ සැප පසකලා අන්න අයගේ සැප වෙනුවෙන් කැප වෙන එක කියන්න නම් හරි ලේසි. හරිද? මට ලැබෙන්න තියෙන ලාභයක් මට ලැබෙන්න තියෙන ලාභයක් මම අතහැරලා වෙනත් කෙනෙකුට දෙන්න කිව්වොත් එහෙම අපේ කට්ටිය කරයිද? හැබැයි අන්න එයා විශාල සැපයක් ලබනවා. ඒ තමයි අතහැරීමෙන් ඇතිවෙන සැපය මානසිකව ඇති කරගත හැකි ඉහළම සැපයක් ලබනවා. ඒ දමනය කර ගැනීම නිසා වේ. ඒක දමනය කර ගැනීමක් තමන්ගේ පැත්තෙන් ඇතිවෙන. ඉතින් මේවා ගැන අපි හොඳට විමසලා බලන්න ඕනේ මේ ධර්මයේ තියෙන මේ ක්‍රමවේදයන්. මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නත් අපූරු හේතු වෙච්ච කාරණාවක් තිබ්බා. අපි හැමදාම මේ ධම්මපදයේ ගාථා ධර්මවල අපිට තියෙන ලොකුම ලාභය තමයි නිධාන කතාව. නිධාන කතාව අපිට ලොකු ආදර්ශයක්. එවැනි වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරේ. ඉතින් අපි ඒ ගැනත් විමසලා බලන්න ඕනේ. පදානික තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් මූලික කරගෙන තමයි සැවැත් නුවර දෙව්රම් වෙහෙරේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කරේ. පදානික තිස්ස කියන තෙරුන් වහන්සේ නම. ඉතින් වෙච්ච දේ අද දවසට හොන්තට ගැලපෙනවා. අද කාලෙට හොඳට ගැලපෙනවා. මේ අවවාද පින්වත්නි අද කාලෙට අපේ මිනිස්සුන්ට අපේ නායකින්ට විතරක් නෙවෙයි අපි පුංචි පුංචි අයට පවා මේ රටේ අපි හිතන්න පොඩ්ඩක් අපි කතා කරමු ඍජුවම අල්ලස් දීම ගැන. අල්ලස් දීම කොමිස් ගැනීම වගේ දේවල් ගැන කතා කරනකොට අපි හයියෙන් බයින ඔක්කොට. හරිද? හැමෝම තමන්ගේ හිතෙන් අහන්න ඕනේ. අඩුම ගානේ පාරක ඉන්න පොලිස් නිලධාරියෙකුට හරි දුන්නද? හරිද? එයාලා ගත්තද? නේද? තමන් කාර්යක්ෂම වැඩ කරාද? තමන් නාස්ති කරන එක අවම කරාද? හැමෝම තමන්ගේ මට්ටමින් විනාශයන් කරලා තියෙන හුඟක් අය. තමන්ගේ මට්ටමින් පොඩි පොඩි අය පොඩි පොඩියට අරගෙන ලොකු ලොකු අය ලොකු ලොකුවට අරගෙන පොඩි පොඩි අය පොඩි පොඩි විදිහට නාස්ති කරලා ලොකු ලොකු අය ලොකු ලොකු විදිහට නාස්ති කරලා පොඩි පොඩි අය පොඩි පොඩි විදිහට අල්ලස් තීලා ලොකු ලොකු අය ලොකු ලොකු විදිහට අල්ලස් තීලා ඉතින් අන්තිමට සමස්තයක් වශයෙන් මොකද වෙන්නේ? ඔක්කොම වැටිලා. මං හැමදාම කියන දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක කාරණාවක් ක්‍රියාත්මක භාවයට ගත්තන මේ මහා ප්‍රතිපත්ති මාලාවක් ඕන්නේ. එකක් ගත්තන දෙවැනි සිල්පදය කඩන්න නැතුව ඉන්න මුළු ලංකාවම තීරණය කරොත් ලංකාවම කිව්වහම මේක ප්‍රායෝගික නෑ කියලා කියයි. වැඩි දෙනෙකුට මේක පුහුණු කරන්න පුළුවන් වුණොත් මොකක්ද හොරකම් කරන්නේ නැහැ කියන එක ලංකාව දිනු කරන්න පුළුවන්. මේ අපි කතා කරන මේ ගාථා ධර්මයේ තියෙන කාරණාවත් අපේ ජීවිතවලට එකතු කරගත්තොත් මං ගෙදර ඉඳන් අනිත් අයට බයින්ඩයි හදන්නේ. මං ගෙදර ඉඳන් අනිත් අයට උපදෙස් දෙන්නයි හදන්නේ. මම අනිත් අයව හදන්නයි හදන්නේ. එහෙම හදන්න නම් ඔකොටෝම ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? මං හැදිලා ඉන්න ඕනේ. ඔය තීරණය ගත්තා නම් පුංචි තැනකවත් පගාවක් දෙන්න බෑ කාටවත්. දෙන්න නැත්තම් කොහොමද ගන්නෙ? ගන්න නැත්තම් කොහොමද දෙන්නේ? ඒක හින්දා හැමෝම දායක වෙලා තියෙනවා. පොඩ පොඩ හරි තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න මේක බොරුවක්ද කියලා. හැමෝම දායක වෙලා වැඩි පිරිසක් දායක වෙලා හැමෝම කියන්න බෑ. මොකද මේ ලංකාවේ උත්තම මිනිස්සු ඉන්නවා අපි දැකලා තියෙනවා. ඉතාම ප්‍රතිපත්තිකාමී මිනිස්සු ඉන්නවා. තමන්ට රජයෙන් හම්බෙච්ච වාහනේ එක සැරයක්වත් තමන්ගේ දරුවෙක් අරගෙන ගිය නැති මිනිස්සු ඉන්නවා මම දන්නා පෞද්ගලිකව. පාසල්ට ළමයි එක්කන් ගිය නැති මිනිස්සු ඉන්නවා. තමන්ගේ රාජකාරී දුරකථනයෙන් එක සැරයක්වත් පෞද්ගලික දුරකථන ඇමතුමක් ගත්තේ නැති මිනිස්සු ඉන්නවා හොයාගන්න. හරිද? ඒකින්ද අපිට හැමෝම කියලා කියන්න බෑ. ඒකින්ද හැමෝම තමන්ගේ පැත්තට හැරෙමු. මොනවා හරි පොඩි හරි අඩුපාඩුවක් තියෙනවා නම් මෙන්න මේ 12 වෙනි අත්තවග්ගයේ තියෙන 3 වෙනි ගාථාව ජාතික ප්‍රතිපත්තියක් කරගන්න පුළුවන් වුණොත් ඇති මොකවත් ඕනේ. හරිද? අපි ඔක්කොම කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලංකාවේ මූලික තැන දෙන්න ඕනේ කියලා.
ඒක විවස්ථාවෙත් තියෙන කොන්දේසියක්. හැබැයි දීලාද? පන්සලක් හදන එක සංඝයා වහන්සේට දානි දෙන එක විතරද ධර්මයට මූලිකත්වය දෙනවා කියන්නේ? නැහැ. ඒ ප්‍රතිපත්තිය ගන්න ඕනේ ජීවිතේට. හොඳයි. මේ බලන්න වෙච්ච දෙයක්. පදානික තිස්ස හාමුදුරුව ගැන කතා කර කර හිටියේ. පදානික තිස්ස තෙරුන් වහන්සේ මේ සවැත්නුවර දෙවුරම් වෙහෙදි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ උන්වහන්සේ අරමුණු කරගෙන. ඉතින් උන්වහන්සේ මොකද කරේ? පදානික තෙරුන් වහන්සේ එක්තරා වස් කාලයක භික්ෂුන් වහන්සේලා 500 නමක් කැලේකට වැඩම කරගෙන ගියා. වස්වසන්ඩ. එහෙම කැලේක වස්වසන්ඩ ගිහිල්ලා ඒ භික්ෂුන්ට ඉස්සෙල්ලාම හැම භික්ෂුන් වහන්සේටම පෙරටුකොට වැඩම කරේ මේ පදානික තිස්ස තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ යටතේ තමයි දැන් මේ ස්වාමීන් වහන්සේලා හැදෙන්න යන්නේ. ඉතින් වනයේට වැඩම කරලා උන්වහන්සේ භික්ෂූන්ට උපදෙස් දෙනවා. සැතපෙන්නේ නැතුව භාවනාවේ දෙන්න ඕනේ. සැතපෙනේ ගොඩාක් අඩු කරන්න ඕනේ. අඩුවෙන් තමයි සැතපෙන්න ඕනේ කියලා රෑ තුන් යමම භාවනාවේ හිත යොදලා රෑ තුන් යමම කටයුතු කරන්න ඕනේ. පෙර යම් කාලයේ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරනවා නම් ඔන්න පසුව කමක් නැහැ සැතපුණාට. ඒ වගේ අර වැඩි කාලයක් අඩුවෙන් සැතපෙන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේලාට උපදෙස් දීලා පදානික තිස්ස තෙරුන් වහන්සේ මොකද කරේ? තුන් යමම කැමති විදිහට සැතපුණා. ඇති තරම් සැතපුණා. අනිත් අයට උපදෙස් දෙනවා මේ නිදියන් නැතුව භාවනා කරන්න, නිදියන් නැතුව භාවනා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මුල කොටසේ, ඒ කියන්නේ පෙර යම භාවනාවේ යෙදිලා සැතපිච්ච ස්වාමින් වහන්සේලාට මේ උන්වහන්සේ මැදි යම නැගිට ගන්නවා. නැගිටලා මොකද කරන්නේ? ඉක්මනට මේ අර භික්ෂුන් වහන්සේලාට දොස් කියනවා. ඇහැරවලා දොස් කියනවා, නිදියන්ටද මං කියලා තියෙන්නේ මේ භාවනා කරන්න ඕනේ කියලා. එහෙම කරලා ආයෙ මෙයා ගිහිල්ලා මොකද කරන්නේ? ඉක්මනට ආයෙ සැරයක් නිදා ගන්නවා. මේ විදිහට මුළු වස් තුන් මාසෙම භික්ෂුන් වහන්සේලාට බැනවදිමින් අවවාද දෙමින් මුන්වහන්සේ හොඳට රෑ තුන් යමම සැතපුණා. ඉතින් කොහොම හරි මෙහෙම කාලේ ගියා. ගිහිල්ලා අර දැන් මේකෙන් උනේ සමහර භික්ෂුන් වහන්සේලාට එක පොඩ්ඩක්වත් සැතපෙන්න හම්බුනේ නැහැ. මේ සැරෙන් සැරේ නිදිමරලා දැන් පෙර යම නිදිමරාගෙන කටයුතු කරපු අලුයම සැතපෙන්න ඕනේ ටිකක් වෙලා. එහෙම දෙන්නේ නැහැනේ. දැන් භික්ෂුන් වහන්සේලා දුර්වර්ණ වෙන්න පටන් ගත්තා, දුර්වල වෙන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම දුර්වල වෙලා රෝග හැදෙන්න පටන් ගත්තා. සිත එකඟ කරගන්න බැරි වුණා. එහෙම කමටහනේ ඇලුනේ නැහැ හිත. මේ වගේ දේවල් හින්දා මේ භික්ෂුන් වහන්සේලාට ගිය කාරණාව සාර්ථක කරගන්න බැරි වුණා. වස් කාලයේ අවසානයේ කොයි විදිහටද ගෙවුනේ කියලා බුදුරජාණන් වහන්සේ විමසලා බලනවා. ඉතින් මේ තුන් යමම ඊට පස්සේ දැන් මේ අනිත් ස්වාමීන් වහන්සේලාත් මොකද කරන්නේ? මේ පදානක තිස්ස තෙරුන් වහන්සේ හොඳට ඉන්නවා. දැන් මොකද උනේ කියලා බලනකොට උන්වහන්සේලා තේරුම් ගත්තා මේ භික්ෂුන් වහන්සේ තුන් යමම සැතපීලා කියලා. ඉතින් අන්තිමට මොකද උනේ? මේ පදානක තිස්ස තෙරුන් වහන්සේට චිත්ත පීඩා ඇති වෙන්න පටන් ගත්තා පසු කාලීනව. මේ සිද්ධ කරපු කාරණාවත් එක්ක ඉතින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා මේ කාරණාව පැවසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ සදහන් කරා මේ කාරණාව අරබෙල තමයි අන් අයට, ඒ කියන්නේ කිසිම විදිහකින් මේ විදිහට තමන් ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ නැතුව තමන්ට වර්ධනයක් වෙන්නේත් නැහැ. අන් අයට අවවාද කරන්න කලින් තමන් දමණය වෙලා ඉන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේම යහපත උදා කරගන්න ක්‍රමයක් හැටියට. ඉතින් අපි මේක ආදර්ශයට ගන්න ඕනේ. පදානක තිස්ස තෙරුන් වහන්සේට තමන්ගේ අරමුණු වලට යන්න බැරි වුණා. අන් භික්ෂුන් වහන්සේලාට අරමුණු වලට යන්න බැරි වුණා. ඒ බැරි වුණේ නිදිවරපු හින්දා. නමුත් උන්වහන්සේලාට චිත්ත පීඩා ඇති වෙන්නේ නැහැ. ඇයි? වැරද්දක් කරලා නැති නිසා. නමුත් උන්වහන්සේගෙන් පස්සෙන් පන්න
හරියට විසගෝර සර්පයෙක් නාගයෙක් පසුපස පන්න පන්නා පහර දෙනවා වාගේ මුන්වහන්සේගේ පසුපස මේ පසුතැවිල්ල පහර දෙනවා. ඉතින් උන්වහන්සේට යහපතක් වුණෙත් නැහැ, අන්න ඇයට යහපතක් වුණෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ පින්වත්නි, අපේ ජීවිතයට මේ එක ධර්ම කරුණක් හරියට අපි භාවිතයට ගත්තොත් අන්න ඇයට යම් උපදෙසක් දෙන්න පෙර ආතුව අපිට පුළුවන් නම් අන්න ඇයට යම් උපදෙසක් දෙන්න පෙර ආතුව අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ වැරද්ද මගේ ළඟ තියෙනවද කියලා හොයලා බලලා ඒ වැරද්දේ කොටහක් හරි මගේ ළඟ තියෙනවා නම් ඒකෙන් අංශු මාත්‍රයක් හරි මගේ ළඟ තියෙනවා නම් ඒවා හදා ගන්න ඕන වැඩපිළිවෙල අඩුම තරමේ සකස් කරගෙන තමයි අපි අන්න ඇයට උපදෙස් දෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? ඒක අපි තේරුම් ගන්න ඕන තව කාරණාවක් තියෙනවා අපේ පින්වත්නි. අපි හිතමු මොනවා හරි ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් ගැන. දැන් බලන්න අපි දන්නවා සමහර අයට පුළුවන්කම තියෙනවා වාහනයක් ගැන හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. හරිද? අපි හිතමුකෝ වාහනේ මේ කොයි විදිහටද මේ සිලින්ඩර් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ, එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට මේ රෝද එහාට මෙහාට කැපෙන මේ සුක්කානමත් එක්ක තියෙන ක්‍රියාවලිය කොහොමද තියෙන්නේ? ඔක්කොම පොතක ඇඳලා රූප සටහන් ඇඳලා බලය බෙදිලා යන හැටි හොයාගෙන ඔක්කොම දන්නවා. අපි හිතමුකෝ වාහන පිළිබඳව ඔක්කොම දන්නවා. මෙතන මෙච්චර මේ කකුලෙන් මේ පැඩලය පාගපුහාම මේ එන්ජිමට මෙච්චර ඉන්ධන ප්‍රමාණයක් යන්න ඕනේ. ඒක පෑගෙනකොට මෙන්න මෙහෙම වෙන්න ඕනේ, මේ ජියරේදී මෙහෙම වෙන්න ඕනේ, මේකෙදී මෙහෙම වෙන්න ඕනේ. ඔහොම ඔක්කොම ටික දන්නවා විද්‍යාත්මක. ඉතින් ඔක්කොම දන්නවනම් දැන් සුක්කානම මෙච්චරක් කැරකෙනකොට අර රෝදෙ මෙච්චරක් කැපෙනවා කියලා දන්නවා. ඒක ඔක්කොම හදලා තියෙන විදිහ ඔක්කොම දන්නවා. ඉතින් ඔක්කොම දන්න කෙනෙකුට මේක පදවන්න දුන්නොත් වාහන පදින්ට පුරුදු වෙලා නැත්තම් අර ඔක්කොම දැනගත්තා කියලා මේක පදින්න පුළුවන්ද? ඉතින් ඔක්කොම දන්නවනේ. මෙච්චරක් මේ කැපෙනකොට අච්චරක් අර රෝදේ කැපෙනවා කියලා දන්නවා. පුළුවන් වෙයිද? බෑ. හැබැයි වාහන පදින්න ඉගෙන ගන්න අර ඔක්කොම දැනගෙන ඉන්නත් ඕනද? නෑ. නේද? තේරුම් ගන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා අපිට. අපේ ජීවිතය අපි හදා ගන්න ගියාම බොහොම පරිස්සමෙන් අපේ ජීවිතය හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙනගෙන විතරක් මදි. මට ඕන නම් තරහ නැති කරගන්න මට ඒක කොහොමද කියලා උත්සාහ කරන කෙනෙකුට තමයි තේරෙන්නේ. ඒකයි මෙතන දුද්දමෝ කියලා සඳහන් කරේ. දුෂ්කරව කරන්න ඕන වැඩක් ඒක. අමාරුවෙන් කරන්න ඕන වැඩක්. තරහ එන එක නවත්ත ගන්නවා කියන එක පුහුණු කරන්න ඕන. ඒ පුහුණු කරනකොට තමයි ප්‍රායෝගික ගැටලු ඔක්කොම එන්නේ. අමාරුවෙන් ඒ තරහ එන එක නවත්තගෙන වේගෙන් අමාරුවෙන් ඉඳලා අන්තිමට පුපුරලා යන වෙලාවකට ඒ අත්දැකීම ලැබුවොත් තමයි ආයෙ ඊළඟ සැරේ පුපුරලා යන්න නැති වෙන්න මං කොහොමද හදන්නේ කියලා හදාගන්න පුහුණු වෙන්නේ. හරිද? ඊරිසියාව අයින් කරගන්න ක්‍රමේ තමන්ගේ පැත්තෙන් යොදලා අනුන්ගේ දුක් හමුවේ තමන්ට සතුටක් එනවනම් අනුන්ගේ සැප හමුවේ දුකක් එනවනම් අනුන්ගේ දුක් ගැන මෙනෙහි කරලා අනේ ආය කවදාකවත් මේ කිසිම කෙනෙකුට මාත්‍රයක්වත් දුකක් එන්න එපා කියලා තමන්ගේ පැත්තෙන් ප්‍රාර්ථනාවක් එන විදිහට හදන්න ඕනේ. එහෙම හදන්න තියෙන අමාරුව දන්නේ. හදන්න උත්සාහ කරන අය නිකන් ඉන්න අය ඔහි අnderලා ඉන්නවා. හැබැයි එහෙම හදන්න උත්සාහ කරන අයට පින්වත්නි මේ අත්දැකීම ලැබෙනවා. අන්න එතකොට තමයි කියලා දෙන්න පුළුවන්. ඔයා ඊරිසියාව වෙනුවට මුදිතාව හදාගන්නකෝ කියලා කියන්න පුළුවන්. හරිද? හැබැයි ඒක කරන විදිහ ප්‍රායෝගිකව කියලා දෙන්න නම් තමන් ඒ අත්දැකීම ලබන්න ඕනේ. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මඩේ ඉන්න මිනිහෙක්ව මඩේ ඉන්න තවත් මිනිහෙකුට මඩේ එරිලා ඉන්න මිනිහෙක්ව මඩේ එරිලම ඉන්න තවත් මිනිහෙක්ව ගොඩ දාන්න බෑ. නේද? අපි මඩේ එරිලා නම් ඉන්නේ මඩේ එරිලම ඉන්න තවත් කෙනෙක් ගොඩ දාන්න මං මඩේ එරිලා දඟලන්න කිව්වොත් දෙන්නම යට යනවා. ඉස්සෙල්ලා අනිත් එක්කෙනාව ගොඩ ගන්න නම් තමන් ගොඩට ඇවිල්ලා ඉන්න ඕනේ.
අන් අයට උපදෙස් දෙන්නට නම් තමන්ගේ වැරද්ද හදාගන්න අත්දැකීම තමන් ලබා ගන්න ඕන. ඒකින්ද අපි එක්ක බල කරමුද බෞද්ධයෝ විදිහට ලංකාවේ දැඩි දඬුවම් පමුණුවන නීතියක් බවට පත් කරන්න කියලා මේක. නේද? අනුන්ට උපදෙස් දෙන්න බෑ තමන් හැදෙන්නේ නැතුව කියලා. මේවා සදාචාරාත්මක නීති. මේ නීති සදාචාරාත්මක කියලා කියන්නේ කල්පනා කරලා යහගුණ කල්පනා කරලා යහපත් මිනිසුන් තුළ නීති පද්ධතියක් විදිහට නෙවෙයි. ඒක ඇතුළාන්තයෙන් උපදින මහා බෝධිසත්ව ගතිගුණයන්. තමන් විතරක් නෙවෙයි ගෑවෙන තැන්වල ඉන්න මිනිස්සු සුවපත් භාවයට පත් කරවන අපූරු වැඩපිළිවෙලා. ඉතින් මේවා ගැන ඉතා දැඩි අදහසක් අපි තුළ ඇතිවෙන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සුවපත් කරගන්නටත් මේ විදිහට අපි අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාක්වත් පුළුවන්කමක් නම් ඇත්තේ නැහැ සාර්ථක වෙන්න ජීවිතයක්. ඒකින්ද අත්දැකීම ලබා ගන්න කොහොම හරි කරලා තමන්ගේ අත්දැකීම ලබා ගන්න ධම්මපදයේ 12 වෙනි වග්ගයේ 3 වෙනි ගාථාව ජීවිතයට එකතු කරගන්න අපේ පින්වත්නි. ඒක විතරක් ඇති ජීවිතේ ගොඩාක් වෙනස් කරගන්න. ඒක විතරක් ඇති ජීවිතේ ගොඩක් වෙනස් කරගන්න. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ගල්කිස්සේ පදිංචි චන්ද්‍රිකා පෙරේරා මහත්මිය, අජිත් පෙරේරා මහතා, දූ දරුවන් වන මනුරි, විනුරි, තාරක, ප්‍රවීන් පුතණුවන් සහ ටෙවොන් මුණුපුරා සහ මේලි මිනිපිරිය විසින් කියලා. අද දිනට 40 වසරක විවාහ සංවත්සර සම්පූර්ණ චන්ද්‍රිකා සහ අජිත් පෙරේරා දෙපළගේ දිවියට නිදුක් නිරෝගී භව සහ ආශිර්වාද ලැබේවා කියන අරමුණෙන් වගේම මේ ධර්ම දානමය කුසල කර්මයේ සියලුම පින් බලයෙන් දෙපාර්ශ්වයේම නැසී ගිය දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇත්තන් සුගතියෙන් සුගතියටපත් වේවා කියන අරමුණේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධය සඳහාම වේවා කියන අරමුණෙන් තමයි දවසේ ධර්ම දේශනාව එකාගතේ දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු චන්ද්‍රිකා පෙරේරා මහත්මිය, අජිත් පෙරේරා මහත්මයා කියන දෙපළට නිදුක් නිරෝගී බව ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී බව චිරජීවනය ලැබේවා. ඒ දෙපළ ඇතුළු දූ දරුවන්, මොණුපුර මිනිපිරියන් වගේම සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ඇති වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු ආදී සියලු දේ හිතා යහපත් බවට පත් වේවා. අවසානයේදී කායික මානසික සුවය ලැබිලා පාප මිත්‍ර ඇසුරකට කවදාක්වත්පත් නොවි කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබිලා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඒ වගේම ඒ හැම දිනාම නමින් මිය පරලෝ ගියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගතියෙන් සුගතියට පත්වන්නට හේතු වේවා. උතුම් යහපත සිද්ධ වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.